පොළොවේ පස් වලින් නියසිලට පස් ටිකක් අරගෙන බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සතර අපාය ඉපදීපදී ඉන්න අපායගත සත්වයන් මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියලා. මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ මෙන්න මේ වගේ ටිකක් කියලා. අනෙක් සත්වයන් එක්ක ගත්තොත් මනුස්ස ජීවිත ලැබලා ඉන්නේ ඒ වගේ කියලා. දැන් ඕක අපිට තේරෙන්නේ නැති නිසා අපිට එක පාට හිතෙන්නේ ඕක නම් කොහොමද පිළිගන්නේ? ඔය ඉන්නේ මිනිස්සු ඕන තරම්. බස් එක නගින්න ගියත් පිළිලා පොලකට ගියාම පාර ඔය උද්දෝෂණ වල එහෙම පාරවල වල එහෙම ඉන්න සෙනඟ පේනවන්නේ. එතකොට අපිට පේනවා මේ දහස් ගණන් ලක්ෂ ගණන් දැන් කෝටි ගණන් ඉන්නව මිනිස්සු. ලෝක ජනගහනයේ කෝටි 700 පැනලා දැන්. ඔය ඉන්නේ මිනිස්සු කියලා හිතෙනවා. දැන් ඔබ ඔක මෙහෙම තේරුම් ගන්න. මනුස්ස ජීවිත ලැබලා මේ ලෝකෙම ජීවත් වෙන්නේ කෝටි 700කට වැඩි. ලෝක ජනගහනයේ ලෝකෙම අපි 800යි කියලා වැඩිපුරක් දාගමුකෝ. ඒක එතකොට අපිට බිංදු ගානේ හරි කියන්න පුළුවන් බෑද? පුළුවන්. එතකොට ලෝකේ මනුස්ස ජීවිත ලැබලා ඉන්න ලෝක ජනගහනයේ අපිට බිංදු ගානකින් හරි කියාගන්න පුළුවන්. අපි ලෝකේ පැත්තක තියමු. ඔබේ ඉඩම ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්. කූඹි ගුලක් ගත්තා. වේ ගුලක් ගත්තෝ. වර්ග අඩියක් හාරගෙන හාරගෙන යන කොච්චර සත්තු ඉන්නවද කියලා. එක අඹ ගෙඩියක් පුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි විඥාන උපත් හොයාගෙන සැරිසරන්නේ අහසින් වැහි බින්දු වැටෙනා වගේ කියලා. මහා වර්ෂාවකදී වහින වැහි බින්දු ටික හොයන්න පුළුවන් ගණන් කරන්න බෑ. ඒ වගේ විඥාන හැම වෙලාවෙම උපත් හොය හොයා ඇදි ඇදි සැරිසරනවා කියලා. මනුස්ස ලෝකෙට එන්නයි අමාරුව. අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න විඥාන කීයක් ඔබට රිංග ගන්නවද කියලා. ලක්ෂ ගාණක් කපනකොට ඉන්න පණුව ටික ගණන් කරගන්න බෑ. අසූචි ටිකක් ඇති. ඒවට කියන්නේ තෙත් පරිසරයෙන් උපදිනේ. මව් කුසෙන් උපදිනවා, බිත්තර ඇතුලෙන් උපදිනවා, තෙත් පරිසරයෙන් උපදිනවා. මොකක් හෝ තෙත් දෙයක් ශ්‍රාවයක් ඇති උපතකට. අසූචි ටිකක් ඇති. ඒක අස්සට රිංගගෙන පණුවේ කැඩියට කයක් හදාගන්නවා. මඩ වතුර ටිකක් පල් වෙන දෙයක්, කුණු වෙලා යන දෙයක්. ඒක ඇතුළට විඥාන රිංගගෙන පණුවේ කැඩියට කයක් හදාගන්නවා. ඒ නිසා මේ සප්ත පිරිස එක තැනක තියෙනවා. දිවස්ලාභීන් අතර අග්‍රයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් තියෙනවා හොඳට. උන්වහන්සේ පැන් එකක් වළඳන්න ගත්තා. මේකේ ජීවීන් ඉන්නවා. බුදුරජාන් වහන්සේට කියන ස්වාමීනි බහකිතුන් වහන්සේ මේ වතුරේ ජීවීන් සත්තු ගොඩක් ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා අනුරුද්ධ පෙරහංකඩින් හොඳට පෙරලා වළඳන්න කියලා. ඒක තමයි පෙරහංකඩයක් තියෙන්නේ. පෙරහංකඩින් පෙරලා ගත්තට පස්සෙත් උන්වහන්සේ දකිනවා ජීවීන් ඉන්නව මේ වතුරේ. කියනවා ස්වාමීනි බහකිතුන් වහන්සේ ජීවීන් ඒත් ඉන්නවනේ කියනවා පෙරහංකඩින් පෙරුවා. බුදුරජාණන් වහන්සේ කියනවා අනුරුද්ධ දිවසින් බලන්න එපා කියලා. ඔබ පියවි ඇහෙන් බලලා පානය කරන්න කියලා. දිවසින් බැලුවොත් මේ බොන වතුර ටිකේ සත්තු ඉන්න ඕන තරම්. අපිට මොකවත් කරන්න බෑ. අඩියවත් තියන්න බෑ එහෙනම්. ධර්මයේ ওই කරණීයමෙත සූත්‍රයේ සත්තු විග්‍රහයක් කරන මේ විදිහට දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ඣිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කියන්නේ කුඩා සත්තු ඉන්නවා. අනුක තූලාව අනුක කියන්නේ පියවි ඇහැට පේන්නේ නැති සත්තු ඉන්නවා. අපි ඇස් දෙකෙන් පේන්නේ නැහැ. සමහරු අන්වීක්ෂෙන් අද ඒක හොයාගත්ත නිසා බලලා කියනවා ඇත්ත නේනම් ඉන්නවනේ කියලා. හැබැයි බුදුහාමුදුරු ඊයෙව දැක්කේ දිවසින් පියවි ඇහැට පේන්නේ නැති සියුම් සත්තු ඉන්නවා. අමනුෂ්‍ය නෙමෙයි තිරිසන් සත්තු. අපි ওই සුත්‍ර ජීවීන් නැරෙන්නේ කියලා කියන්නේ ඒ බුදුහාඳුරු පෙන්නනවා අනුක කියලා. ඒ ජීවයක් තූලාවා වටකුරු හැඩින් යුත්ත සත්තු ඉන්නවා. දික්ඨාවායි වද්දික්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්න ඕන තරම්. දැන් ඔය සත්ව විග්‍රහයම අරන් බලන්නකෝ.
නිකම් පල් වෙන වතුර ටිකක ඉන්න සත්තු ටික ගණන් කරගන්න පුළුවන්. ඔය අපිට පේන තිරිසන් අපාය විතරයි මතක තියාගන්න. සතර අපාය කියලා ගත්තහම අපාය තව නිරේ අපි කවුරුත් ගණන් කරලා තියනවද? අපි දන්නේ කෝටි කීයක් ඉන්නවද අපි දන්නේ. අපිට පේන්නේ. ප්‍රේත අපාය කවුරු සංගණනයක් කරාද? නැහැ. ඒක අපි දන්නේ නැහැ. අසුර අපාය මුහුදේ ඉන්න අමනුෂ්‍ය කොටසක් අසුරයෝ කියන්නේ. මාළු නෙමෙයි. අමනුස් යුදුන් සිය ගණන් විශාල දුක් විඳින අමනුස්ස කොටසක් ඉන්නවා කියන අසුර ඒක දුක් විඳින අපායක් සතර අපායටයි තිරිසන් අපාය විතරයි පේන්නේ අපිට සතර අපාය පේන තිරිසන් අපාය වර්ගාදීක ඉන්න සත්තු ටිකක්වත් අපිට ගණන් කරගන්න බෑ එතකොට බුදුහාඳුරු පෙන්වේ මහණෙනි නියසිනට පස් ටිකක් කරන් පෙන්නවා සතර අපාය වැටි වැටි යන පිරිස අතරින් මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි කියන්නේ එහෙනම් දැන් අපි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් ලැබලද නැද්ද? දුර්ලභ බුද්ධ ශාසනයකුත් ලැබිලා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයකුත් දැන් අපිට ලැබිච්ච දැන් අර